මේ තියෙන partial derivative v equation වල සම්මත ආකාරය general form එක. එතකොට මේ dava වර්ගය බෙදීම dava x වර්ගය කියන එකනට එන constant එක තමයි මේ කියන්නේ coefficient එක තමයි a. එතකොට dava වර්ගය dava x dava y ටෙන්නේ b. dava වර්ගය dava y වර්ගයට එන්නේ c. ඔය ටික තමයි ඔය තුන තමයි විශේෂයෙන්ම මතක තියාගන්න ඕනේ. එතකොට මේ ලියන සම්මතාකාරය මේ අර ඔළුවේ තියාගන්න. මොකද අර ඒ කොන්ස්ටන්ට් එක කොහොමද එන්නේ කියලා මේ දැනගෙන ඉන්න ඕනේ. හරිද? ඊට පස්සේ මේ b වර්ග ඍණ 4ac කියන්නේ මෙන්න මෙයාගේ. මේ මෙයා තමයි b වෙන්නේ. හරිද? b වර්ග ඍණ 4ac. එතකොට මේ b වර්ග ඍණ 4ac මෙන්න මෙතනින් තෝරලා අපි ගත්තාම එයාගේ අගේ කුඩයි බිඳුවයි නම් ඉලිප්ටික් ෆෝම් එක කියලා අපි කියනවා. එතකොට මේ ඉලිප්ටික් ෆෝම් එකට උදාහරණ තමයි මෙන්න මේ පොයිසන් ඉක්වේෂන් එක බලන්නකෝ. මේ පොයිසන් ඉක්වේෂන් කියලා දීලා තියෙන එකේ බලන්න ඩාබ වර්ග u බෙදීම ඩාබ x වර්ග ඩාබ වර්ග u බෙදීම ඩාබ y වර්ග සමානයි fxy කියලා තියෙනවා. හරිද? ලොප්ලාස් ඉක්වේෂන් එකට වෙන්නේ එයා බිඳුවක් වුණ අවස්ථාව. මෙතන fxy බිඳුවට සමාන වුණාම එයා ලොප්ලාස් ඉක්වේෂන් එක වෙනවා. පොයිසන් ඉක්වේෂන් එක නම් එයා සමානයි fxy වෙනවා. එතකොට මතක තියාගන්න මේ හැඩ දෙක. හරිද? ඊට පස්සේ b වර්ග ඍණ 4ac සමානයි බිඳුවක් වුණත් එයා පැරබොලික් ෆෝම් එක කියලා කියනවා. ඒකට උදාහරණයක් තමයි ඩාබ u බෙදීම ඩාබ t සමානයි c වර්ග ඩාබ වර්ග u බෙදීම ඩාබ x වර්ග. මේ තියෙන්නේ හීට් ඉක්වේෂන් එක. මතක තියාගන්න හීට් ඉක්වේෂන් එක ලියාගන්න. හරිද? ඩාබ u බෙදීම ඩාබ t සමානයි c වර්ග ඩාබ වර්ග u බෙදීම ඩාබ x වර්ග. ඊට පස්සේ b වර්ග ඍණ 4ac වලාගේ විශාලයි බිඳුවක් වුණ ගමන් එයා හයිපර්බෝලික් ෆෝම් එක ගන්නවා. එතන තියෙන්නේ මෙයාට වර්ග එනවා. ඩාබ වර්ග u බෙදීම ඩාබ t වර්ග සමානයි c වර්ග ඩාබ වර්ග u බෙදීම ඩාබ x වර්ග. මෙයාට අපි කියනවා වේව් ඉක්වේෂන් එක කියලා. එතකොට ඉලිප්ටික් ෆෝම් එකට උදාහරණ තමයි පොයිසන්ස් ඉක්වේෂන් එක. පොයිසන්ස් ඉක්වේෂන් එකෙම තමයි මේ ලප්ලාස් ඉක්වේෂන් එකත් හැදෙන්නේ. මෙතන බිඳුවක් වුණාම. පැරබොලික් ෆෝම් එකට උදාහරණයක් තමයි මෙන්න මේ හීට් ඉක්වේෂන් එක. හයිපර්බෝලික් වලට උදාහරණයක් තමයි මේ වේව් ඉක්වේෂන් එක. ඔයාලට පේපර් එකේ ගණන් දුන්නාම මේ ඉලිප්ටික් ෆෝම් එකේ ගණන් හදන ආකාරය වෙනයි. වෙනයි කියන්නේ ලොකු වෙනසක් නැහැ, එකම විදිහට තමයි හදන්නේ. පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. හීට් ඉක්වේෂන් එකේ ගණන් චුට්ටක් වෙනස්. එතකොට හයිපර්බෝලික් එකේ ගණන් තව චුට්ටක් වෙනස්. කියන්නේ වේව් ඉක්වේෂන් එකට. හරිද? එතකොට මොකක් හරි මේ විදිහට ඉක්වේෂන් එකක් දුන්නොත් ඒ ඉක්වේෂන් එකේ මේ පදවල සංගුණක මොනවද කියලා හොයාගෙන තේරුම් ගන්න පුරුදු වෙන්න ඕනේ. මෙයා පැරබොලික්ද ලිප්ටික්ද හයිපර්බොලික්ද කියලා. දැන් මේක නම් තේරෙනවනේ නේද? ඩාබ වයි වර්ගයට එනවා නම් එයා ඒ කියන්නේ c. එතකොට xy වලට එනවා නම් මේ තියෙන්නේ b. මේ තියෙන්නේ a. ඔය විදිහට ලියාගෙන b වර්ග ඍණ 4ac හදලා විශාලයිද සමානයිද කුඩයිද කියලා හොයලා එයාගේ ෆෝම් එක ලියන්න පුරුදු වෙන්න ඕනේ. ඊට පස්සේ ගාන ගලාගෙන යන විදිහක් තියෙනවා. දැන් මේක මේ අපි මේ පාඩමේ ගණන් ඉගෙන ගන්නකොට මෙහෙමයි තියෙන්නේ. මුලින්ම ඔයාලා දන්නවනේ ෆෝවර්ඩ් ඩිෆරන්ස් බෑක්වර්ඩ් ඩිෆරන්ස් ලියන්න. මේ ටික අවශ්‍ය නැහැ. මම ඒ ටික පස්සේ කියන්නම්. ඉස්සෙල්ලම finite difference approximation to derivative මෙන්න මේක ලියන්න මතක තියාගන්න. මේක හරියට නිකන් මේ ලියලා තියෙන්නේ අර e වල, ඒ කියන්නේ exponential එක e වල x අපි ලියන්නේ ඒ වගේ හැඩයන් තියෙන බලන්නකෝ. එතකොට ඒක ලියන විදිය u x ධන h y සමානයි u x y ධන h බෙදීම ඩාබ u බෙදීම ඩාබ x ධන h වර්ග බෙදීම ක්‍රමාරෝපිත දෙක ඩාබ වර්ගය u බෙදීම ඩාබ x වර්ග. ඔය විදියට තමයි යන්නේ. ඔය විදියට ඉස්සෙල්ලා ලියන්න පුරුදු වෙන්න ඕනේ. ඊට පස්සේ මෙතෙන්ට x ඍණ h දාලා ලියන්න පුරුදු වෙන්න ඕනේ.
මේ වර්ග වෙනකොට ඍණ ලකුණ ධන වෙලා යනවානේ. හරිද? එතකොට මේ ඝණයක් වෙනකොට ආය ඍණ ලකුණක් වෙනවා. ඒ විදිහට මේ මෙන්න මේ තැන් දෙකේ මයිනස් වැටෙනවා. ඕකනේ වෙනස වෙන්නේ. මෙන්න මේ දෙක ඉස්සෙල්ලම ලියා ගන්න. හරිද? පුරුදු වෙන ලියාගෙන. ඊට පස්සේ මේකෙන් ඊට පස්සේ මම මේ ෆොටෝ එකෙන් කියලා දෙන්න. මේ තියෙන්නේ ඒක. මේකේ මේක නෝට් එකක්ද? මේක ෂෝට් නෝට් එකක්. හරිද? මේක 1යි 2යි කියලා නම් කරගත්තොත් මේ පළවෙනි එකෙන් මෙන්න මේ ටර්ම්ස් ටික අත්හැරලා. හරිද? මේ ටර්ම්ස් ටික වට අත්හැරලා ඩාම u බෙදීම ඩාම x උක්ත කරන්න පුළුවන් මෙතන. ඔව්. හරිද නේද? ඒ උක්ත කළාම මෙන්න මෙයාව ලැබෙනවා. මෙයාට කියනවා අපි ෆෝවර්ඩ් ඩිෆරන්ස් එක කියලා. ඊට පස්සේ දෙවෙනි එකේදී ඔයාට පුළුවන් මෙන්න මේ ටර්ම්ස් ටික නිග්ලෙක්ට් කරලා මෙතන w බෙදීම x උක්ත කරගන්න. එයාට කියනවා අපි බෑක්වර්ඩ් ඩිෆරන්ස් එක කියලා. හරිද? ඔන්නයි ටික හදාගන්න පුරුදු වෙන්න. ඊට පස්සේ මේ එකෙන් දෙක අඩු කළාම මේ එතකොට මෙන්න මේ පද කැපිලා යනවනේ. එකෙන් දෙක අඩු කළාම අඩු කරලා මෙන්න මෙන්න මේ මෙන්න මේ පද ටික නිග්ලෙක්ට් කරන්න ඕනේ. හරිද? මේ පද ටික නිග්ලෙක්ට් කරන්න ඕනේ. මේ දෙක එකතු කරන්න ඕනේ. එතකොට මෙතන ධන වෙනවනේ. එතකොට ආය මේක මේ විදිහට එකක් වෙනවා. මේක තමයි සෙන්ට්‍රල් ඩිෆරන්ස් එක කියලා කියන්නේ. හරිද? ඊට පස්සේ එකතු කරනවා. එකතු කළාම මේ පද දෙක කැපිලා යනවානේ. මෙයා ධන මෙයා ඍණනේ. එයා කැපිලා. එතකොට මේවා ධන මේවා ඍණ මේවා කැපිලා යනවා. එතකොට මෙන්න මේ වගේ ටර්ම් එකක් එනවනේ. දෙවාරයක් මෙන්න මේ වගේ ටර්ම් එකක්. එතකොට හල මෙන්න මේ මෙතනින් එහාට තියෙන පද ටික නිග්ලෙක්ට් කරනවා. එතනින් ඔයාලට පුළුවන් ඩාබා වර්ග u බෙදීම ඩාබා x වර්ගය උක්ත කරන්න. ඒ උක්ත කරාම වෙන සමීකරණය මෙයා. මෙයාවත් මතක තියෙන්න ඕනේ. හරිද? මුලින්ම ඔන්න මතක තියාගන්න. දැන් මේ ඉලිප්ටික් ෆෝම් එකෙන් තමයි මම මේ මුල්ම කොටස කරගෙන යන්නේ. ඉස්සෙල්ලා ඉලිප්ටික් ෆෝම් එක වෙන්න නම් b වර්ග ඍණ 4ac කුඩයි බිංදුව වෙන්න ඕනේ. එතකොට ඉලිප්ටික් ෆෝම් එකට උදාහරණ තමයි ලප්ලාස් ඉක්වේෂන් එකයි පොයිසන්ස් ඉක්වේෂන් එකයි. ඊට පස්සේ මෙන්න මේ විදිහට ෆයිනයිට් ඩිෆරන්ස් දෙක ලියාගෙන පළවෙනි එකෙන් මේක ගන්න පුරුදු වෙන්න ඕනේ. එතකොට ෆෝවර්ඩ් ඩිෆරන්ස් එක ලැබෙනවා. ෆෝවර්ඩ් ඩිෆරන්ස් කියන්නේ හනෝ අපි මේ එකක් ඉස්සරහින් තියෙන පදෙන්න u x y අඩු කරන්නේ. x ධන h උන පදෙන්නේ. එතකොට මේ බෑක්වර්ඩ් ඩිෆරන්ස් කියන්නේ x ඍණ h පදෙන්නේ මේ ඒ පදේනේ අඩු කරන්නේ මේකේ. ඒක අරනේ ආපස්සට පදයක් නේ අඩු කරන්නේ. අන්න ඒක තමයි බෑක්වර්ඩ් ඩිෆරන්ස් කියන්නේ. එතකොට එකෙන් එක ගන්න දැනගන්න ඕනේ. දෙකෙන් මේක ගන්න දැනගන්න ඕනේ. එක ඍණ දෙකෙන් සෙන්ට්‍රල් ඩිෆරන්ස් එක එනවා කියලා දැනගන්න ඕනේ. එක ධන දෙකෙන් ඩාබ වර්ග u බෙදීම ඩාබ x වර්ග එනවා කියලා දැනගන්න ඕනේ. ওই ටික හදලා අත පුරුදු කරගන්න. හරිද? අත පුරුදු කරගන්න. ඊට පස්සේ ඔයාට අවශ්‍ය වෙන්නේ විශේෂයෙන්ම මෙන්න මේ ෆෝවර්ඩ් ඩිෆරන්ස් එකයි මෙන්න මේ ඩාබ වර්ග u බෙදීම ඩාබ x වර්ගය කියන ටර්ම් එකයි මතකෙන් ලියන්න පුරුදු වෙන්න ඕනේ. හරිද? එතකොට දැන් මෙතන ඩාබ වර්ග u බෙදීම ඩාබා x වර්ගයනේ තියෙන්නේ. ඔයාට ඒක හරව ගන්න පුළුවන් වෙන්න ඕනේ මේ t ඇසුරෙනුත්. හරිද? එතකොට ඒ t කියන්නේ මොකද්ද? දැන් මෙතන මේ x y වලින් යන්නේ. ඩාබ u බෙදීම ඩාබ y ඩයි ඩාබ y වත් ලියා ගන්න පුළුවන් වෙනවා. එතකොට දැන් මෙතන y එනවා නම් කොහොමද? y වල මේ ස්ටෙප් සයිස් එක k කියලා හිතන්නකෝ. එතකොට කොහොමද මේක ලියන්නේ? ඩාබ u බෙදීම ඩාබ y සමානයි u අතාව u x, y ධන k ඍණ u x y බෙදීම k. එතකොට මේ බෑක්වර්ඩ් ඩිෆරන්ස් එක කියන්නේ කොහමද? ඩාබ u බෙදීම ඩාබ y සමානයි u x y ඍණ u x, y ඍණ k බෙදීම k. එතකොට ඒ විදිහයිට එක අදාළ වෙන්නේ. හරිද? දැන් සමහර තැන්වලදී මේ x මේ sorry y වෙනුවට y නැතුව අපි t වත් පාවිච්චි කරන අවස්ථා තියෙනවානේ. එතකොට t වල ඒ කියන්නේ y වෙනුවටනේ අපි t ව පාවිච්චි කරන්නේ. එතකොට
මෙන්න මෙතෙන්ට t ව දාලා ඒ විදිහට ලියා ගන්න පුරුදු වෙන්න ඕනේ හරිද අත හුරු වෙන්න ඕනේ ඒ ටිකට ඊට පස්සේ ඔන්න ඔය දෙක ඔන්න ඔක තමයි විශේෂයෙන්ම ඕනේ මොකද මේ ඉක්වේෂන් වලට අපි කරන්නේ මෙන්න මේ uxx කියන්නේ හලෝ මේ ඩාබ වර්ග u බෙදීම ඩාබ x වර්ග uyy කියන්නේ ඩාබ වර්ග u බෙදීම ඩාබ y වර්ග එතකොට අන්න මෙන්න මේක තමයි අපි මේවට ආදේශ කරගන්නේ ඒ නිසා ඒක මතක තියෙන්න ඕනේ හරිද ඊට පස්සේ මේකට ගියොත් එහෙම දැන් ඒක හරිනේ හරි මේක ඔය ටික තමයි මේ මේ කියලා තියෙන ඒ ටික හරිද මේ උක්ත කරලා මේ ටික ගන්න හැටි තියෙන්න ඊට පස්සේ මෙතෙන්ට එන්න මෙතෙන්ට ආවහම මෙතන මෙන්න මේක බලන්න මේ ලියලා තියෙන කොහොමද බලන්නකො දැන් මම මේ විදියට මෙන්න මේක පේනව නේද බලන්න ෆෝවර්ඩ් ඩිෆරන්ස් එක ලියලා තියෙන විදිය ඩාබ u බෙදීම ඩාබ x මෙතන u x ධන h කමා y එතකොට අපි ඒක මෙන්න මේ විදියට හරවගන්න මේ නොටේෂන් එකක් තියෙන්නේ හරිද u x ධන h නේ i ධන 1 කමා j හරිද i ධන 1 කමා j j ඍණ u i j x y වෙනුවට i j බෙදීම h හරිද එතකොට මෙතන y මේ මෙතන තිබ්බත් u x, y ධන k කියලා කොහොමද අපි ලියන්නේ එතකොට y ධන k නේ එතකොට j tan වෙන්නේ කොහොමද කියන්නේ u i, j ධන 1 ඍණ u i j තේරුණාද ඒ නොටේෂන් එක ලියා ගන්න විදිය අපි ඒක හරව ගන්න මේ විදියට දැන් u i ධන 1යි කමා j ඍණ u i j මෙන්න මේක හරව ගන්න විදිය අවශ්‍ය වෙනවා ඊළඟට මෙන්න මේක බලන්නකො මේ දෙක එක රටාවක් තියෙන මෙතන u x ධන 1 වෙනුවට i ධන 1 i ධන 1 i ධන 1 දාලා ඊට පස්සේ j දානවා y වෙනුවට y වෙනුවට එතකොට මට කියන්න u x, y ධන k තිබ්බොත් කොහොමද ලියන්නේ x, y ධන k තිබ්බොත් ඒ කියන්නේ එතකොට j වලින් ලියන්නේ නේ j වලින් ලියන්නේ ඔව් j ධන 1 u එහෙමද ඔව් කියන්නේ i කමා j ධන 1 j ධන හරි j ධන 1 හරිනේ ඔය විදිහට හරිද ඕක ලියන්න පුරුදු වෙන්න ඕක තමයි මෙතන මේ අර ගේම් එකට තියෙන ඕක තමයි ඊට පස්සේ u වර්ග දැන් මේක ලියලා තියෙන විදිහ හරිනේ මේ හරි නේද මේ තියෙන ෆෝවර්ඩ් ඩිෆරන්ස් එක හරිද මෙතන මේ තියෙන මේ x ධන h, y ඍණ u x y නේ එතකොට මේ තියෙන ෆෝවර්ඩ් ඩිෆරන්ස් එක මේ තියෙන බෑක්වර්ඩ් ඩිෆරන්ස් එක x ඍණ h නේ එතකොට ඍණ 1 මේ බෑක්වර්ඩ් ඩිෆරන්ස් මේ තියෙන සෙන්ට්‍රල් ඩිෆරන්ස් එක හරිද දැන් ඔන්න ඔය ටික ඔයකට හරව ගන්න දැනගන්න දැන් මේක හරවෙන විදිය කියන්න බලන්න කියන්න මේක හරවෙන විදිය u i ධන 1 j, j ඍණ 2 u i j ධන u i ඍණ 1 j අන්න හරි
ඔය විදිහට තමයි ඒක ලියාගන්නේ. ඊට පස්සේ මේ තියෙන්නේ මේක මේ තියෙන්නේ මෙදීම H වර්ගය. හරිද? ඔන්න මෙන්න මේ ෆෝවර් විශේෂයෙන් ඕනේ මේ දෙක. ෆෝවර් ඩිෆරන්ස් එකයි මෙන්න මේ ඩාම්බ වර්ගය U මෙදීම ඩාම්බ X වර්ගයයි ලියාගන්න පුරුදු වෙන්න ඕනේ. හරිද? ඊට පස්සේ ඕක ඊට පස්සේ මේ පැත්ත. ඒක හරි. දැන් ඔය දෙක ලියාගන්න දන්න ඕනේ නේද? දැන් ඊට පස්සේ මෙතෙන්ට යන්න ඕනේ. ලප්ලාස් ඉක්වේෂන් තියෙනවා, පොයිසන් ඉක්වේෂන් එක තියෙනවා. ලප්ලාස් ඉක්වේෂන් එක දුන්නොත් මෙතන තියෙනවා ඩාම වර්ග u බෙදීම ඩාම x වර්ග ධන ඩාම වර්ග u බෙදීම ඩාම y වර්ග. හරිද? ඕකට අර IJS වලින් ආදේශ කරන්න පුරුදු වෙන්න ඕනේ. එතකොට මෙතනත් තියෙනවා ඩාම වර්ග u බෙදීම ඩාම x වර්ග ධන u ඩාම u ඩාම වර්ග u බෙදීම ඩාම x වර්ග. ඕකටත් IJS වලින් ආදේශ කරන්න පුරුදු වෙන්න ඕනේ. දැන් පුළුවන්ද? අර විදිහට මේ සූත්‍ර දෙක ලියාගත්තා ආදේශ කරන්න තියෙන්නේ. හරිද? ඊට පස්සේ දැන් තව ඉක්වේෂන් එකක් තියෙනවනේ. මේ තියෙන මේ 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 විදිහටනේ අපිට දෙන්නේ. මේ තියෙන්නේ x විශේෂයෙන් දෙපාරක් අවකලනය කරලා පාර්ශවික අවකලනය කරලා. මේ තියෙන්නේ y විශේෂයෙන් දෙපාරක් පාර්ශවික අවකලනය කරලා. මේ තියෙන්නේත් එහෙම. මේ තියෙන්නේ t විශේෂයෙන් එකපාරක් අවකලනය කරලා. එතකොට අර y වලට වෙන දෙයක් තමයි. හරිද? t වලින් y වෙනුවට t තියෙන්නේ. එකපාරක් අවකලනය කරලා. මේ තියෙන්නේ x වලින් දෙපාරක්. එතකොට මේ තියෙන්නේ මෙතන t වලින් දෙපාරක් අවකලනය කරලා x වලින් දෙපාරක් අවකලනය කරලා. දැන් මෙතන මේ විදියට හදා ගන්නවානේ. මේ තියෙන්නේ මේ විදියට ලියපු එකක්. හරිද? මේ කියන්නේ මේක yy කියන්නේ මෙයාව. ඊට පස්සේ මේ තියෙන්නේ මේ ඩාබ වර්ගය u ඩාබ x වර්ගයට ලියපු එක. මේ තියෙන්නේ මේ y වර්ගයට ලියපු එක. හරිනේ? ඊට පස්සේ මෙතනදී හනෝ දෙනව බොහෝ විට මේ ලප්ලාසරදි මතක තියාගන්න බොහෝ විට දෙන අගයන් දෙක සමානයි. h සමානයි k වෙනවා. ස්ටෙප් සයිස් දෙක සමානයි. ගාන h සමානයි k කියලා නොදුන්නත් සමහර විට දෙයි same step size කියලා. එතකොට එකකින් අල්ල ගන්න ඕනේ. හරිද? ලප්ලාස් ඉක්වේෂන් එකේදී මෙතන බිඳුව වෙනවා. එහෙම අඳුර ගන්න පොයිසන් ඉක්වේෂන් එක කියලා දෙයි. මෙතන බිඳුවයි හැබැයි. ඒ කියන්නේ ලප්ලාස් ඉක්වේෂන් එක fx fxy සමානයි බිඳුවක් වුණාමනේ මෙතන බිඳුවක් වෙන්නේ. හරිද? පැහැදිලිද ඒක? ඒ කියන්නේ පොයිසන් ඉක්වේෂන් එක කියලා දෙයි. පොයිසන් ඉක්වේෂන් එකේ මෙතෙන්ට එන්නේ fxy නේ. එයා සමානයි බිඳුවක් වුණ ගමන් මෙයා මේ ලප්ලාස් ඉක්වේෂන් එක බවට පත් වෙනවා. ඊට පස්සේ මේක සුළු කරාම මෙන්න මේ ප්‍රකාශනය ගත්ත හැකි. හරිද? මේ ප්‍රකාශනය. ඒ කියන්නේ මෙන්න මේ ප්‍රකාශනය. හරිද? ඕක තමයි බොහෝ විට ඩිරයිව් කරන්න කියලා දෙන්නේ. මේක පොඩ්ඩක් ඉතින් පද චුට්ටයක් එහාට මෙහාට කරන දෙයි. සමහරට මේ 4i uij මේ පැත්තට දාලා දෙයි. සමානයි බිඳුවනේ. එතකොට ඒ විදිහට දෙයි. ඊට පස්සේ පොයිසන් ඉක්වේෂන් එකට ගියාම ඔය විදිහට සුළු කරන්න තියෙන එච්චරයි. හරිද? එහෙම තමයි ඩිරයිව් කරන්නේ. පොයිසන් එකට ගිහින් පොයිසන් ඉක්වේෂන් එක. පොයිසන් ඉක්වේෂන් එක. මේ තියෙන්නේ පොයිසන් ඉක්වේෂන් එක. හරිද? මේ ගැන හිතන්න. මේ තියෙන්නේ පොයිසන් ඉක්වේෂන් fxy ට සමාන වෙලා තියෙන්නේ. ඒකෙදිත් කරලා තියෙන්නේ මොකක්ද? මේ විදිහට මේක ආදේශ කළා, මේකට මේක ආදේශ කළා, මේකට xi yj ව දැම්මා. ඊට පස්සේ පද ජුට්ටක් එහෙට මෙහෙට කරලා මේකේ කරන ක්‍රමයක් තියෙනවා. මෙන්න මෙතන යටට h වර්ගයක් එනවනේ. මේ හැම පදයක්ම h වර්ගයෙන් බෙදෙනවා. පොයිසන් වලදී මෙන්න සෝරි h වර්ගයෙන් වැඩි කරන හැම පදයක්ම. එතකොට මේක h වර්ගයට h වර්ගය කැපිලා ගිහිල්ලා මේක ඉතිරි වෙනවා. එතකොට මේ පදයට මෙතෙන්ට h වර්ගයක් එනවනේ. h වර්ග බෙදීම k වර්ග. එතකොටනේ මෙතන f වලට h වර්ගයක් එන්නේ. ගණන් වල දීලා ඇති මේ විදියට. හරිද?
F වලට H වර්ගයක් එක්ක මෙන්න මේක derive කරන්න කියලා. ඔන්න ඕක හදාගන්න ඒ විදිහට. එතකොට මේ H වර්ගය K වර්ගය මෙන්න මේ විදිහට අපිට පදේ හරහාට මෙහාට කරලා හදාගන්න එකක් මේ තියෙන්නේ. හරිද? ඔන්න ඔය විදිහට එතන derive කරන්න. එතකොට A සමීකරණය තමයි මේ තියෙන්නේ. හරිද? හරි. ඊට පස්සේ Poisson equation එකක් හරි. ඊට පස්සේ heat equation එකට. Heat equation එක කියන්නේ parabolic වලදී. හරිද? මෙතන එක ඩා බයි ඒ කියන්නේ ඩා බයි U බෙදීම ඩා බයි T තියෙන heat equation එකේදී. මේ පැත්තේ ඩා බ වර්ග U බෙදීම ඩා බ x වර්ගය එන්නේ. ඒකෙදී ඒකෙදිත් කරන්න මොකද්ද? මෙයාව ලියා ගන්නවා මේ විදිහට. ලියා මේ දෙන්නව ලියාගෙන මේ ij ඇසුරින් ලියා ගන්නවා. ඊට පස්සේ ඒක මේ සමීකරණයට ආදේශ කරනවා. ආදේශ කරලා මෙන්න මෙතන k තියෙනවානේ. මේ k ව මෙහාට මල්ටිප්ලයි කරනවා. හරිද? එතකොට මෙතන මේ චුත් මෙතෙන්ට ආවම k ඇල්ෆා වර්ග බෙදීම h වර්ග කියලා එනවා. එතකොට මේ විදිහට එනවා මෙන්න මෙයාම අපිට බොහෝ විට ලැම්ඩා කියලා ගන්න සිද්ධ වෙනවා. හරිද? ඒක ගානේ දෙනවා අපිට. බොහෝ විට දෙන්නේ මෙයා ලැම්ඩා කියලා. එතකොට මෙතන මෙයාට මේ ලැම්ඩා කියන එක දාගෙන මෙන්න මේ බද ටික ලබා ගන්නයි තියෙන්නේ. හරිද? එතකොට එතනදී උක්ත වෙන්නේ බොහෝ විට ui, j ධන 1. මෙයා උක්ත කරලා මේ ij පද එකට ලියා ගන්න සීන් එකක් තමයි මෙතන තියෙන්නේ. මේ ij පද එකට හදා ගන්නවා මේ ij පද එකට හදා ගන්නවා. ඊට පස්සේ මෙතන තියෙන මේ lambda u i ධන 1 j lambda u i ඍණ 1 j. හරිද? ඔන්න ඔය විදියට හදා ගන්නවා. ඒක තමයි මෙන්න මෙතනින් හම්බෙන්නේ මේ තියෙන්නේ. හරිද? අල්වතාවක් j ධන එක තියෙනවානේ. මේ තියෙන මේ මෙතන පැහැදිලිව ලියලා තියෙනවා. ඔන්න අයිවත් i, j ධන 1. කතාවක් නෙමෙයි ඈ කම. මේක නොටේෂන් එකක්. මේක තමයි මේ හම්බෙන්නේ. මෙන්න මේක. ඔය ස්ටේබල් කතාව මම ඒ ගැන හරියටම කියන්න දන්නේ නැහැ. ස්ටේබල් කතාවෙදී හීට් එකේ ඉඳ වෙන්න අන්න හරි. ඔව් බාහිර වඩා අඩු වෙන්න ඕන නැති සා. අන්න හරි. මේ ලැම්ඩා බාගෙට වඩා අඩු වෙන්න ඕනේ. ඔව්. ඔව්. ලැම්ඩා බාගෙට වඩා අඩු වෙන්න. එතකොට ලැම්ඩා කියන්නේ මෙයානේ. ඔන්න ඔකත් මතක තියාගන්න. එතකොට හීට් ඉක්වේෂන් එකට තමයි ඔය ක්‍රෑන් නිකල්සන් සමේ ඉක්වේෂන් කියලා එන්නේ. ක්‍රෑන් නිකල්සන් එක. දැන් මේ තියෙන ගාණක්. හරි දැන් ඩිරයිව් කරන එක හරිනේ. ඊට පස්සේ මේ ක්‍රෑන් නිකල්සන් එක. ක්‍රෑන් නිකල්සන් එකේ වෙනස තියෙන්නේ ඒකත් යොදන්නේ මේ හීට් ඉක්වේෂන් එකටම තමයි. ඒකෙදි කරන්නේ ඔයාලා මෙතනදී ආදේශ කරනවනේ මේක. මේ විදියට ගන්න ඕනේ ආදේශ කරලා. මේ තියෙන්නේ මෙන්න මේ ටර්ම් එකත් මේ පැත්තට ගෙනිහිල්ලා සමානයි බිංදුව කියලා හදාගෙන මේ තියෙන්නේ. හරිද? එතකොට මෙතනදී ක්‍රෑන් නිකල්සන් එකේදී වෙන්නේ මේ ටර්ම් එකයි මේ ටර්ම් එකයි දැන් අපි මේ ලියන ආකාරයනේ මේ තියෙන්නේ. ඊට පස්සේ තව ටර්ම් එකක් ලියනවා. මේ මෙන්න මේ පදේ මේ විදිහටම ලියනවා. ඍණ ඇල්ෆා වර්ග වතාව මෙතන මේ j තියෙනවානේ. මේ j. ඔව්. ඒ j වෙනුවට j ධන 1 ආදේශ කරනවා. හරිද? මේ j ධන 1 ආදේශ. ඔච්චරයි වෙනස තියෙන්නේ ක්‍රෑන් නිකල්සන් එකේ. හරිද? ඊට පස්සේ මේ දෙන්නව එකතු කරනවා. හරිද? මේ සමීකරණයයි මේ සමීකරණයයි එකතු කරනවා. එතකොට මතක තියාගන්න මෙයාට මේ j ධන 1 දාන්නේ නැහැ. මෙයාගේ j වෙනුවට j ධන 1 දාන්නේ නැහැ. මෙතෙන්ට තමයි j ධන 1 දාන්නේ. මේ j වෙනුවට මෙතෙන්ට j ධන 1. මේ j වෙනුවට j ධන 1. j වෙනුවට j ධන 1. හරිනේ. ඔහොමම දාලා ඊට පස්සේ ඔයාලා සුළු කරගෙන ගිහිල්ලා එතනදී මෙන්න මේ වගේ සමීකරණයක් මෙන්න මේ වගේ එකක් හදාගන්න පුළුවන්. හරිද? ක්‍රෑන් නිකල්සන් එකේදි කරන්නේ ඒක. මතක තියාගන්න. එතකොට ක්‍රෑන් නිකල්සන් එකේදි වෙන්නේ මෙන්න මේ විදිහට ටර්ම්ස් දෙකක් ලියාගෙන මේ ටර්ම්ස් දෙක එකතු කරනවා. හරිද? මේ තියන්නේ එකතු කරනවා. එකතු කරලා මෙතන එනවනේ මේ වගේ පදයක්. අර කලිනුත් ලැම්ඩා කියලා දාගත්තේ. අන්න ඒ පදයට
මෙයාට ලැම්ඩා කියලා දාගන්නවා. මෙතන ලැම්ඩා කියලා දාගෙන මෙන්න මේ සමීකරණය හදාගන්න තියෙන්නේ. එතකොට කලින් එකේදී කොහොමද ආවේ? ui, j ධන 1 සමානයි කියලානේ ආවේ. මෙතන පොයිසන් එකේදී පොයිසන් එකේදී නෙමෙයි sorry හීට් එකේදී ui, j ධන 1නේ. මෙතනදී දෙක දෙවාරයක් ලැම්ඩා ධන 1 කියලා මේ විදිහට හදාගන්න පුළුවන්. මේවා මේ අතෙන් සුළු කරලම බලන්න. මේ ගාන මෙහෙමයි හදන්න කියලා බැලුවට බෑ. මේ ගණන් අර අතෙන් සුළු කරන මේ හුරුව තියෙන්න ඕනේ. හරිද? ඊට පස්සේ ওই තියෙන හීට් ඉක්වේෂන් එකේ කියන්නේ පොයිසන් මේ පැරබොලික් ෆෝම් එකෙන් තමයි ඔය ඩිරයිව් කරන්නේ. හරිද? ඒක. ඊට පස්සේ හයිපර්බොලික් ෆෝම් එක. හයිපර්බොලික් ෆෝම් එක කියන්නේ මොකක්ද? මේ b වර්ග ඍණ 4ac විශාලයි බිඳුවක් වුණාම තමයි හයිපර්බොලික් ෆෝම් එක ලැබෙන්නේ. ඒකට උදාහරණයක් තමයි වේව් ඉක්වේෂන් එක. එතකොට වේව් ඉක්වේෂන් එකට කරන්නේ මොකද? utt එයාව ආදේශ කරනවා. uxx එයාව ආදේශ කරනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට සමීකරණයක් ගන්න තියෙනවා. දැන් බලන්න මෙතනදී අපේ මේ ඒ සමීකරණ ගන්න දන්නවනේ. එතනදී අපි ඇල්ෆා k බෙදීම h ට තමයි ලැම්ඩා කියලා දාන්නේ. හැබැයි ඔයාලා හීට් ඉක්වේෂන් එකේදී ලැම්ඩා කියලා ගත්තේ මේ බලන්නකෝ හීට් ඉක්වේෂන් එකේදී ලැම්ඩා කියලා ගත්තේ ඇල්ෆා වර්ග k බෙදීම h වර්ගනේ. මෙතනදී ලැම්ඩා කියලා ගන්න ඇල්ෆා k බෙදීම h වර්ග. ඒ නිසා මෙතෙන් ලැම්ඩා වර්ගයක් එන්නේ. හරිද? මේ තැන්වලට ලැම්ඩා වර්ගයක් එන්නේ ඒ නිසා. වේව් ඉක්වේෂන් එකේදී ඒක තමයි වෙනස තියෙන්නේ. තව දෙයක් තියෙනවා වේව් ඉක්වේෂන් එක හදාගෙන යද්දී වේව් ඉක්වේෂන් එක දැන් ওই විදිහට සුළු කරලා ඩිරයිව් කරගන්න පුළුවන් සමීකරණයක් නේද? ඒ ඩිරයිව් වෙන සමීකරණය තමයි මම මේ ලියලා තියෙන්නේ. ui, j ධන 1 සමානයි. මේ විදිහට මේක තමයි ඩිරයිව් කරගන්නේ. ඊට පස්සේ මේකෙදි වෙනස තියෙන්නේ මෙච්චරයි. හයිපර්බොලික් වලදී නැත්තම් මේ වේව් ඉක්වේෂන් එකේදී අපිට මෙන්න මේ වගේ ටර්ම් එකක් දෙනවා. w බෙදීම t x, බිංදුව සමානයි මොකක් හරි ෆන්ක්ෂන් එකක් නැත්තම් බිංදුව කියලා හරි මොකක් හරි එහෙම එකක් දෙනවා. එතකොට ඔයාලා දන්නවනේ දැන් w බෙදීම t ව ලියාගන්න. ඒ ලියාගන්න විදියට ලියන්න දැන්. දැන් මෙතන නම් මේ කෙලින්ම ආදේශ කරලා තියෙන්නේ w බෙදීම t ව ලියන්න දන්නවනේ. අර මේ ijs රේ එහෙම ලියලා x සමානයි x උයි t සමානයි බිංදුවේදී ඒක ආදේශ කරන්න. එතකොට මෙතෙන්ට එනවා මෙන්න මේකෙන් බලන්න අන්තිම එකෙන්. මේ බලන්නකෝ මෙතන. එතකොට මේ මෙතන තියෙනවා w බෙදීම t කියලා ටර්ම් එක. ඒක ලියන්න පුළුවන් නේ මේ ලියලා තියෙනවා. w බෙදීම t කියන්නේ u වත u x, t ධන k ඍණ u x t බෙදීම k නේ. ඕකනේ w බෙදීම t කියන්නේ. ඕක දන්නවනේ ඔයාලා මේ ෆෝවර්ඩ් ඩිෆරන්ස් එක ලියාගන්න මේ ijs රේ මේකනේ. ඊට පස්සේ මෙතනදි මොකද්ද වෙලා තියෙන්නේ? x තියෙනවා t බින්දුවක් වෙනවා. t බින්දුවක් වෙනවා කියන්නේ j බින්දුවක් වෙනවා කියන එක නේද? j බින්දුවක් වෙනවා. එතකොට මෙතන j බින්දුවක් වෙච්ච ගමන් මොකද්ද වෙන්නේ? u i 1 ඍණ u i බින්දුව. එහෙම වෙන්නේ. නේද? පැහැදිලි නේද ඒක? u o i 1 මෙතන j බින්දුවක් වෙලා යනවා. එතකොට මෙතන නෝ u i o බින්දුව. i බින්දුව මේක නෝනේ මේ තියෙන්නේ මේක ලැබෙනවා. එතකොට යට k එකක් තියෙනවා. k වල අගයක් අපිට දෙනවනේ ආ බින්දුවට සමාන වෙන්නේ නැහැනේ. එතකොට මේකේ මේ පැත්තට වැඩි කරාම බින්දුවක් වෙලා යනවනේ කොහොමද? එතකොට මෙතනින් ගත්තා u i එක සමානයි u i බින්දුව කියලා. ඒකෙන් මේ කියන්නේ i කියන එක්කෙනා යනවා කියලා අපිට ගානේදී කියනවා. හලෝ මේ බින්දුවේ ඉඳන් එක දක්වා හරි මොකක් හරි එහෙම එකක් දෙනවා. හරිද? මේ i ව දෙනවා අපිට ගානේදී. බින්දුවේ ඉඳන් n දක්වා යනවා. j දීලා තියෙනවා බින්දුවේ ඉඳන්
දිගටම යනවා කියලා. එතකොට මෙතනදී i කියන එකේනා බිංදුව බින් මෙතන බිංදුවේ නම් ඒ පද ටික ආදේශ කළ හැකි. u බිංදුව එක සමාන වෙනවා u බිංදුව බිංදුවට. එතකොට u එක එක සමාන වෙනවා u එක බිංදුවට. මෙතෙන් එකේ ඉඳන් පටන් ගන්න බිංදුවේ ඉඳන් නෙමෙයි. එකේ ඉඳන් මේ විදියට හරිද? මෙන්න මේ විදිහේ සම්බන්ධතාවයක් ගත්ත හැකි. එතකොට මේ ගණන් ටික හදාගෙන යද්දී ඔය සම්බන්ධතාවය පාවිච්චි කරනවා. දැන් බලන්නකො මම මේ අර අර අපි derive කරගත්ත equation එකෙන් තමයි හදන්නේ හලෝ. ඒ derive කරගන්න equation එක පාවිච්චි කරලා ඊට පස්සේ ඒකට අගයන් මේ විදිහට ආදේශ කළාම දැන් මෙතන මේ බලන්න u 2 එක එනවනේ. u 2 එක වෙනුවට මෙතනින් u 2 එක වෙනුවට මට u 2 බිංදුව දාගත්තේ කිලි. ඔව් 2 බිංදුව දාන්න හලෝ. 2 බිංදුව කියන්නේ u 2 බිංදුව කියන්නේ මේ මෙතන ලක්ෂයනේ. මෙතන ලක්ෂයේ අගයක් මන් දන්නවා. ඒ විදිහට මට මේ විදිහට අගයන් ටික ආදේශ කරගෙන මේ පද හොයාගත්තා හැකි. එතකොට පොයිසන් මේ වේව් ඉක්වේෂන් එකේදී තමයි අපිට මේ විදිහට කෙලින්ම පද ටික හොයාගන්න පුළුවන් බොහෝ අවස්ථාවලදී. හැබැයි හීට් ඉක්වේෂන් එකේදී මේ වගේ ලොකු මැට්‍රික්ස් එකක් එනවා. එතකොට හීට් ඉක්වේෂන්, ලප්ලාස්, පොයිසන් ඔය ඔක්කොකෙදිම මේ ওই විදිහට ලොකු මැට්‍රික්ස් එකක් එනවා මේ වේව් ඉක්වේෂන් එකේදී මැට්‍රික්ස් එකක් ලියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. පද ටික සුළු වෙලා උත්තරේ එතනදිම එනවා. එතකොට ওই විදිහටයි ඩිරයිව් කරන්නේ. ඩිරයිව් කරපු ඉක්වේෂන් එකෙන් ඩිරයිව් කරපු ඉක්වේෂන් එක තියනවානේ. ඕකෙන් ඕකට දැන් මෙතන ඔයාලට ගාණි කියන දේවල් අඳ ගන්න පුරුදු වෙන්න ඕන. අත හුරු වෙන්න ඕන. ගාණි කියන දේවල් අඳ ගන්න. හරිද? සමහර දැන් ඉනිෂියල් කන්ඩිෂන්ස් දෙන්න පුළුවන්. දැන් මෙතන මේ දීලා තියෙන විදිය බලන්නකෝ. ඉස්සෙල්ලම බලන්නකෝ. ඉලිප්ටික් වලදී ලප්ලාස් ඉක්වේෂන් එකේ ගාණක් මෙතන දීලා තියෙනවානේ. දැන් මේකෙත්ටි පොයිසන්ස් එකනේ. පොයිසන් එක මේ තියෙන්නේ. මෙන්න මේක ලප්ලාස් ඉක්වේෂන් එක දැකපු ගමන් දැන් පේන්න ඕනේ ලප්ලාස් ඉක්වේෂන් එක. හරිද? එතකොට x තියෙන්නේ 0.5 අතර, y අගයන් තියෙන්නේ 0.5 අතර. ඒ කියන්නේ මේ 0.5යි 0.5 කියන්නේ හරියට නිකන් කොටුවක් වගේ. හරිද? ඊට පස්සේ කියනවා මෙතනදී මේ තියෙන්නේ හලෝ බවුන්ඩරි කන්ඩිෂන්ස්. බවුන්ඩරි කන්ඩිෂන්ස් දෙනවා, ඉනිෂියල් කන්ඩිෂන්ස් දෙනවා. හරිද? මේ බලන්න x x මොකද වෙලා තියෙන්නේ? x බිංදුවයි y ඕනෑම අගයක් ගන්න පුළුවන්. x බිංදුවයි y ඕනෑම අගයක්. ඒ අවස්ථාවේදී u වල අගය බිංදුවක් වෙනවා. බලන්නකො මෙන්න මේ රූපයෙන් බලන්නකො. x බිංදුව කියන්නේ මෙන්න මෙන්න මේ ලයින් එකනේ. දැන් මේ විදිහට මම කෝඩිනේට් එකක් ගැහුවොත් ওই විදිහට මම කෝඩිනේට් එකක් ගැහුවා කියලා හිතන්නකෝ. එතකොට x බිංදුව කියන්නේ මෙන්න මේ ලයින් එකනේ. මේ ලයින් එක ඒ ලයින් එකේදී sorry x බිංදුව කියන්නේ හල මේ ලයින් එක. හරිද? දැන් මේ රේඛාවන x කියන්නේ. මෙයානේ x කියන්නේ. බිංදුවයි y කියන්නේ ඔය උඩ රේඛා මේකනේ. ඔව්. එතකොට මෙතනදීනේ x බිංදුවක් වෙන්නේ මෙතනදීනේ. ඔව්. එහෙනම් මේ තියෙන්නේ x සමානයි බිංදුව රේඛාවේදී y වල ඕනෑම අගයක් බිංදුවට සමාන වෙනවා කියලා කියනවා. ඒ කියන්නේ මෙන්න මේකනේ. u බිංදුව සමානයි බිංදුවයි. ඊට පස්සේ y බිංදුවේදී x වල ඕනෑම අගයක් බිංදුවට සමානයි. y බිංදුව කියන්නේ මොකද්ද? මෙන්න මෙතනදී y බිංදුවක් වෙන්නේ. එතකොට x වල ඕනෑම අගයක් එන්න පුළුවන් මේ ටිකේ. එතකොට ඒ අවස්ථාවේදී u සමානයි බිංදුවයි. මේ විදියට. හරිද? හරි. ඊට පස්සේ u 0.5යි y වලදී. 0.5 කියන්නේ අන්තිම පොයින්ට් එකනේ. කියන්නේ x සමානයි 0.5 පොයින්ට් එක. මෙන්න මෙයානේ. ඒකෙදී y වල ඕනෑම අගයක්
මෙන්න මේ වගේ ආකාරයන් තියෙන්නේ. හරිද? ඊට පස්සේ ux දශම 5 ඒ කියන්නේ y දශම 5ක් වෙද්දී u වල මේ x වල ඕනෑම අගයක් මෙන්න මේකලු එන්නේ. ඔන්න ඔහම තමයි conditions ටික හදාගන්නේ. ඉස්සෙල්ලා පැටලෙනවා නම් මේ විදිහට ලියාගන්න කොටුවක් ඇඳලා. හරිනේ? ඒ ටික හරියට. ඔව්. ඊට පස්සේ ඔය ටික ලියාගත්තට පස්සේ දැන් ඔයාලට මෙතනදී දෙනවා step size එකක්. මේ ගානේ දෙනවා හලෝ මේ m සමානයි 4 කියලා. දැන් මෙතන 4 කියලා දෙනවානේ. මේ කියන්නේ මේ මෙන්න මෙයව මේ මේ මුළු ටික කොටස් 4කට බෙදන්න ඕන කියලා. හරිද? මේ විදිහට අපි කොටස් 4කට බෙදාගත්ත කියලා හිතන්නකෝ. එතකොට step size එක වෙන්නේ මේ සම්පූර්ණ පරාසය බෙදන්න ඕනේ 4යි. එතකොට මෙතන දශම 5 බෙදීම 4 කියන්නේ මේක. කේස් මේ දශම 5 බෙදීම 4 කියන්නේ මේක. මේ දෙන්න සම උනායි. ලැප්ලාස් වලදී අර මං කිව්වේ මේ x සමානයි k වෙනවා කියලා බොහෝ අවස්ථාවලදී. හරි නේද එතන? එතන හරි හලෝ. ඔව්. ඒ විදිහට තමයි වෙන්නේ. x සමානයි k වෙන්නේ අන්න ඒ විදිහට. හරිද මේ අර ඒකයි ඒ ගණන් වලදී x සමානයි k කියලා ගන්නවා කියලා අපිට කියන්නේ. එතකොට මේ මෙන්න මේ 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 මැද තියෙන පොයින්ට්ස් ටික තියෙනව නේද? මෙන්න මේවට තමයි මෙෂ් පොයින්ට්ස් කියලා කියන්නේ. මෙෂ් පොයින්ට්ස්. එතකොට මේ වටේ තියෙන පොයින්ට්ස් තමයි බවුන්ඩරි පොයින්ට්ස් කියලා කියන්නේ. එතකොට මෙන්න මේවා අපි නම් කරගන්නවා i සමානයි බිංදුව i සමානයි 1 i සමානයි 2 i සමානයි 3 i සමානයි 4 කියලා. හරිද? ඒ කියන්නේ මේ xi නේ xi කියලානේ අපි සලකන්නේ. i සමානයි බිංදුව කියන්නේ x බිංදුව. x1 x2 x3 x4 ඔය විදිහට නම් කරගන්න. හරිද? ලේසි. එතකොට මේ පැත්තෙත් කොහොමද එන්නේ? j සමානයි බිංදුව ඒ විදිහට j සමානයි 4 දක්වා. එතකොට ඒකත් එන්නේ y y බිංදුව y1 y2 y3 y4. ඊට පස්සේ මෙන්න මේ පොයින්ට් මෙන්න මේ වනම් කරගන්නකොට වම් අත පැත්තේ උඩම කෙළවරේ මේ තියෙන පොයින්ට් එකෙන් තමයි පටන් ගන්න. මෙයා p1 කියලා නම් කරගන්න. ඔය ඔය ටික පුරුදු වෙන්න. හරිද? මේ ටික මේ හැම ගානකදීම කරන ටික. වම් පැත්තේ මෙයාව p1 p2 p3 ඊට පස්සේ p4 p5 p6 p7 p8 p9 ඔය විදියට තමයි ලකුණු කරගන්නත් ඕනේ. පැහැදිලිද? ඊට පස්සේ කරන්නේ අපි derive කරගත්තන equation එකක් දැන්. හරිද? දැන් ඔයාලා දැනගන්න ඕනේ මේ point එක නම් කරන විදිය දන්නවද? මේ මේ point එක නම් කරන්නේ කොහොමද? මෙන්න මේ point එක කියන්නේ u i j. Sorry. u බිංදුව බිංදුව. ඒ කියන්නේ මේ තියෙන points වල u i j ආකාරයේ points. හරිද? මේ 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 කැපෙන ලක්ෂ. එතකොට මේ තියෙන u බිංදුව බිංදුව point එක i සමානයි බිංදුවයි j සමානයි බිංදුවයි. හරි. මේ point එක කියන්නේ i සමානයි බිංදුවයි j සමානයි 1යි. ඔව්. මේ තියෙන p4 කියන්නේ නෑ p7 කියන්නේ u 1 1. එතකොට මේ තියෙන මොකද u 1 3. මේ තියෙන 3. මේක 2 3. මේක ඕක 3 3. මේක ඕක පොඩ්ඩක් එන 3 1 3 1 අනේ විදියට තමයි පොයින්ට්ස් මාක් වෙන්නේ. හරිද? එතකොට දැන් අපි මේ බවුන්ඩරි පොයින්ට්ස් ටික මේ ටික ලියාගත්තානේ මේ මේ විදියට. එතකොට මේ පැත්තේ හැම y අගයක්ම බිංදුවයි. එහෙමනේ අපිට කිව්වේ මේ පොයින්ට්ස් එන්නේ මේ වගේ. මේ පැත්තේ හැම u අගයක්ම බිංදුවයි කියලානේ අපි හොයාගත්තේ. නේද? ඔව්. කන්ඩිෂන්ස් වලින් එතකොට මේ හැම පොයින්ට් එකක්ම බිංදුවයි. මේ හැම පොයින්ට් එකකම අගේ බිංදුවයි. එතකොට මේ පැත්තේ ඔක්කොම බිංදුවයි කියලා කිව්වනේ. ඒ කියන්නේ මේ හැම පොයින්ට් එකක්ම බිංදුවයි. හරිද? හරි. එතකොට මේ පැත්තේ 200යි x කියලා කිව්වා. 200යි ඔව්. මේ පැත්තේ 200යි y කියලා කිව්වා. ඒ කියන්නේ වෙන මේ පොයින්ට් එක නම් දැන් මේ පොයින්ට් එක නම් බිංදුවයි කියලා අපි දන්නවනේ කොහොමද මේ පොයින්ට් එක? ඔව්. මේක නිසා එතකොට මේ පොයින්ට් එක කියන්නේ මේ පොයින්ට් එක කියන්නේ මොකද්ද? u 4 1 පොයින්ට් එක. u 4 1 පොයින්ට් එක.
මෙන්න මෙයා මෙයාගේ අගය හොයන්නේ කොහොමද? මෙයාගේ අගය කියන්නේ 200y එක. මෙතන y එක නේද තියෙන්නේ? ඔව් 200යි y එක. y එක. එතකොට y එක අපි හරි. ලියාගන්නේ කොහොමද? y not h එක k එකක් එකතු කළොත් තමයි y එක හැදෙන්නේ. මොකද තේජානි ආය කියන්නේ අහුන්නේ. y not y not ඕ ගන්න එච් එකක් එකතු කරන්න h ඕනේ. නෙමෙයි k y නේ. y කේ වලට කේ k සෝරි. යන්න. එතකොට x ඕ එක නම් y වලට හදාගන්න කේ. ඕනේ. x y not not x not ඕ x not not h එකක් එකතු කරන්න h ඕනේ. එකක් එකතු කරන්න. මේව හදාගන්න ඕනේ. x දෙකක් එකතු කරන්න ඕනේ. මේක හදාගන්න නම් h තුනක් මේකට එකතු ශාන්. කරන්න ඕනේ. ඒ විදිහට. එතකොට මෙතන අගේ ලියන්නේ 200i y1 200i y2 200i y3 මෙතන 200i x1 sorry x3 200i x2 හරිද? එතකොට මෙතන පොයින්ට් එකට මොකක්ද වෙන්නේ? ඔයා 200i x4 කියලා ගත්තත් හරි 200i y4 කියලා ගත්තත් හරි දෙකම එකාගෙන එක 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 ස්ටෙප් සයිස් එකට වැටෙන්න හලො. ඒ නිසා එකමගේ වැටෙන්න එතනදී. එතකොට තේශාණි y4 කියන්නේ y not ධන 3යි k. හතරක් යනවනේ දැන් මෙතන. k ව 3ක් යනවා. 1 2 3 sorry 4යි k. හතරක් යනවනේ. එතකොට 4යි k. හරි හරි 4යි k. හරිද? ඒ විදිහට තමයි මේ ටික හොයාගන්නේ. ඊට පස්සේ අර derive කරගත්ත equation එක තියෙනවානේ. දැන් මේ poisson equation එක මේක කියලා ලියාගෙන ඉතින් දැන් ගාණේදී derive කරන්න කියලා equation එකක් දෙනවනේ අපිට. ඒ මුලින් theory part එක ඔප්පු කරාත්දී ඒ equation එකේ මේ h ටයි k ට ඒවට මේවට අපි දන්නා ගයන් ටික ආදේශ කරගෙන පොඩි සමීකරණයක් මේ විදිහට හදාගන්නවා. දැන් බලන්නකෝ poisson equation එකට මෙන්න මෙයානේ poisson equation එක. දැන් මේකද බලන්නකෝ poisson equation එකට මෙයානේ මේ මෙයාවනේ මම මේ මෙතන දියලා තියෙන්නේ මේ මෙයාව. ඊට පස්සේ step size එක ආදේශ කරලා මම මෙයාට සුළු කරගෙන තියෙනවා මෙන්න මේ අගයකට. හරිද? ඔය තියෙන්නේ මොකද්ද? මේ laplace equation එකේ මෙයා. හරිද? poisson equation එකෙන් තමයි laplace equation එක හැදෙන්නේ. දැන් මෙතන මේ ගාණිදි කියන්නේ මෙයා poisson equation එකක් කියලා. දැන් මෙයා මෙතන බිංදුවක් වෙන හින්දා laplace equation එක බවට පත් වෙනවා. එතකොට ඔයා මේ අගයන් ආදේශ කරපු ගමන් ඔයාට laplace equation එකේ ඒ සමීකරණයම ලැබෙනවා මේ විදිහට. පැහැදිලිද? ඔව්. ආ හරි. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ මෙන්න මේවට මෙන්න මේ මෙන්න මේක තමයි සමීකරණය. මේ සමීකරණයට i සමානයි 1 දී මේ විදිහට ආදේශ කරා යන්න. ඉස්සෙල්ලම දැන් ඔයාලා මේ අගයන් දන්නවනේ. මේ අගයන් දන්නවා. මේ අගයනුත් හොයාගත්ත හැකිනේ හලෝ. ඔයාලට y එක හොයාගත්ත හැකි. ස්ටෙප් සයිස් එක ඇඩ් කරන එකනේ තියෙන්නේ. හරිද? ඔව්. බිංදුවට ස්ටෙප් සයිස් එකක් ඇඩ් කරා. y not සමානයි බිංදුවයිනේ මෙතනද? බිංදුවෙන් දැන් යන්නේ. ඔව්. ස්ටෙප් සයිස් ඇඩ් කළා. එතකොට මේ පොයින්ට් ටික හොයාගත්ත හැකිනේ මේ ටික. මේ ඔක්කොම ටික හොයාගත්ත හැකි. එතකොට මේ පැත්තේ පොයින්ට්ස් ටික දන්නවා බිංදුවයි කියලා. මේ පැත්තේ පොයින්ට්ස් ටික දන්නවා බිංදුවයි කියලා. එතකොට මේ P කියලා දාගත්ත මෙෂ් පොයින්ට්ස් ටික තමයි වල හොයන්න ඕනේ. එතකොට හොයන්න මේ ක්‍රමයට. i ඉස්සෙල්ලම i සමානයි 1 1 j සමානයි 1. දැන් මම මෙතනදී හදලා තියෙන්නේ P1 වලදී P2 වලදී කීකේ එහෙම ලියලා තියෙන්නේ. ඊට වඩා ඔයාලට ලේසි ගණන් හදද්දී මෙන්න මේ විදියට හදාගෙන යන එක. මේ බලන්නකෝ. එක රටාවක් තියෙනවා පැටලෙන්නේ. i සමානයි 1 j සමානයි 1 ඒවි. ඊට පස්සේ i සමානයි 2 j සමානයි 1 ඒවි. i සමානයි 3 j සමානයි 1 ඒවි. ওই විදියට ඊට පස්සේ i j සමානයි 2ට යනවා. i සමානයි 1 j සමානයි 2 ඒවි. i සමානයි 2 j සමානයි 2 ඒවි. ওই විදියට හදන්න. ඒකෙදි පැටලෙන්නේ. හරිද? හරි. ඊට පස්සේ ওই විදියට ඒ ටික හදා ගන්නවා. හදාගෙන
ඊට පස්සේ ගන්න මම මෙතන මෙහාට ලියලා නැහැ. හදාගෙන ඔයාලට මැට්‍රික්ස් එක ලියන්න ඕනේ. හරිද? මැට්‍රික්ස් එක ලියන්නේ මේ විදියට. දැන් ඔයාලට සමීකරණ ටිකක් එනවනේ. ওই සමීකරණ වලින් තමයි ලියන්නේ. ඒකෙදි දැන් මේ විදියටනේ දැන් අපි ඒක ලියන්නේ නේද? ලීනියර් සිස්ටම් එක මේ විදියටනේ ලියන්නේ අර ලබා ගන්න සමීකරණ ඇසුරින් මේ සමීකරණ වලින් මේ විදියට ලියනවා. P1, P2, P3, P4, P6. ඔන්න ඔය විදියට තමයි පහලට ලියන්න ඕනේ. එතකොට මේ ලියලා තියෙන්නේ දැන් මේ ගානේ හැටියට නම් නේ? දැන් අපි P1 කියලා ගත්තෙත් මෙහෙමනේ කොහොමද? P1 කියන්නේ U1 3. ඒකනේ. U1 3. U2 3. U3 3. ඔය විදියට P1, P2, P3, P4 හැදෙන්නේ. ඔය විදියට ලියන්න. නැත්තම් මෙතන P දැම්මත් කමක් නැහැ. හරිද? එතකොට මේ සමීකරණය මෙන්න මේ පද P වලට හරව ගන්න ඕනේ. ඔයා. හරිද? P වලට මේක හරව ගන්න. නැත්නම් මෙතන P දාන්න පුළුවන්, U දාන්නත් පුළුවන්. එතකොට මෙන්න මේ පිළිවෙලටම මේ පැත්තේ මේ විදියට ලියන්න ඕනේ. හරිද? ඔව්. ඒ විදියට ලියලා මේක සමානයි මේ ඉස්සරහින් යන පද ටිකනේ මෙතන ලියන්න තියෙන්නේ. ওই විදියට තමයි මේ මැට්‍රික්ස් එක හදාගන්නේ. වේව් ඉක්වේෂන් එකේදී වෙනස තියෙන්නේ මේ වේව් ඉක්වේෂන් එකේ දෙන මෙන්න මේක නිසා අපිට සුළු කර ගැනීම පහසුයි. ඒ නිසා ඔයාලට උත්තර ගන්න පුළුවන් ඉතින්. තේරුණාද? ওই ටික තමයි ওই පාඩමේදී කියන්න තියෙන්නේ.